ලපුට සු ස අටශීනයේ විද්‍යාපන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා සුබ සන්ජාවක්ෂ සුබ සන්දාවත් දුූරකපුත හැමොටම අපි බැලුවොත් එහමතකොට මේ අවස්ථාවදී අපි කතා කරන්න ස්වාභාවික ආපදා කියන කොට සතකොට මකල් දුවපතට කියරදකොට එස්සර අපි ගෙන ගන්න කාලවල් වල මේවතිව නෑ විද්‍යා පාඩම්වලට නමුත් මේක සුනාමිය ආවයෙන් පස්සේ සුනාමියෙන් විශාල ජීවිත හානියක් සිද්ධ වනේ ඒ ආපදා ගැන දැනුම නැතිවමහින්දා ඒක නිසා ඒ දෙදා සතර ස්ුනාමිය ආවට පස්සේ සාමාන්‍ය පෙළ විශෂය නිර්දේශයට එක් අවවෙච්ච වි් කොටසත්වමයි මේ ස්වාභාවික ආපදා කියල කියන්න. නිසා දල පුතාාල දොන පුතා අලග දෙේමාවපියොන් එහෙම එතකොට සමහර වෙලාට ඉගෙනගෙන නැතිවෙන්න පුළුවන් ස්කෝලවල මේොටස එක නිසා මේකොට සම කලිනොක්කිව් වෙතකොටඒ ස්වාභාවික ආපදා ඒවා ඇතිලා ඒ ස්වාභාවික ආපදා ඇතිවෙලා ඒබැයින් ජීවිත හා නීතකොට නායෑම් කියනේීම වෙන්න පුළුවන් එතකොට විවිධ ඒ ස්වාභාවික ආපදාවලින් ජීවිත හානි සිද්ධ සිද්ධ වෙනට නිසා සිද්ධ වෙන එක එතකොට අපි නැති කරගන්නැ අවම කරගන්න ඒකට අවශ්‍ය මූලික දැනුම ඒ තු මිනිස්සුන්ට එතකොට ඉපුර වැසිියන්ට එතකොට ලබා දෙන්න තමයි මේකුට අස් එතකොට සාමාන්‍ය පිරට ඇතුළත් කරලා තියෙන සාමාන්‍යය අපි දුලකපුතාාල දන්නවවැත් සමහර විලාවට එතකොට උසස් පෙර දිහම අප ඒව ඉගෙන ගත්තයි කියල ඒ හැමෝටම යන්න හැතකොට එක අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළදි තමයි ඒ හැමෝම ඉගෙනගන්න කොටසක් අපිට ඉගෙනගන්න පුළුවමේ එකන පොද්ුවෙන් රටේ හැමැකිෙනෙක්ම දැනගත යුතු කොටස් තමයි අපි සාමාන්‍ය පෙදිසාමාන්‍යයේ ඉගෙනගන්න ඕන. එක සාමාන්‍ය දැනුමක් ඇතකොට ඒ පුද්ගලයාන්ට එක එනිසා ඒ සාමාන්‍ය පෙළ ඉගෙනගන්න ඕන රටේ හැම කෙනෙක් ම අනිවාරයෙන්ම දැනගතයුතු කොටස. ඒක නිසා මෙස්වාභාවික ආපදා කියන කොටස ඉතාම වැදගත්වෙනවා දුලපුතාලා ඒක අනිවාරයම ලංකාව ජීවත්වෙන හැම කෙනෙක්ම දැනගත යුතු කොටස. එක නිසා ඒ. අනි වාරමතකට සාමාන්‍ය පෙළවෙනකං හැම කෙනෙක් ප්‍රසාමාන්‍යී යන වන ඉගෙන ගන්න වන එතකොට මේ කොටස හැම කෙනෙක්ම ඉගෙන ගත්තයතු කොට සක් කියෙනෙක් අපි ඒනතර කරපුක සිතිස් එෙක්වනි පිටුවේම් ඉනාක සිතිස් දෙවැනි පිටුවේද අපිාද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවදී මේ අවස්ථාවදිතකොට ස්වාභාවික හේතුයි ඉරට මානව ක්‍රියාකාරකම්වලිනුයි එතකොට මේ අවස්ථවිදිකොට නියන්පත්වයක් ඇතිවෙන්න පුළුවන් කියන එක අපි කලින් කතා කරේ. ස්වාභාවික හේතු වලටා අපි කතා කරා ලංකාවේ දලපුතාල බොහෝ වෙලාවට දකින දෙයක්කී එක දලපුතාලා අහන දෙයක් එතකොට. නිරිදදිග මෝසම් වෙන්න පුළුවන් ඒසානදිග මෝසම් වැැහි වෙන්න පුළුවන් ඒවා එන කාලයේ වෙනස් වූනොත් එීම දූලපුතාල දන්නව එතකොට ඒ කුඹරුගොවිතරැන් කරන්න බැරිවෙන්න පුළුවන් එතකොට විධ දේවාල් එතකොට ඒ පොල්ල වේ දූලපුතාල කොට වතුරවත් නැති පරාත් ඇතියෙනව කියන එක දූලපුතාල දන්න දෙයක්. එතකොට ඒ ඒ අවස්ථාව විදිතකොට ඒ මේකෙද මේ කතා කරන අපි මේ අවස්ථාවදි මේ කතා කරන එතුකොටැනෙ මේ අවස්ථාවදී ඕනම කෙනෙට් එතුකොට ඒ දන්න දෙත්තාමයි එතුකොට ඕනම කෙනෙක් එතුකොට දන්න දෙයක්ත්තා අම එතුකොට එක ඒ කියනේ මෝසම් වැහි කියන එක එක වෙනස් වුන හැටිය අනිවාර්යෙන් එතකොට නියන් කාලයක් එඉන්ම කෙනෙ විතරක් නවෙයි වියලි සුනං ගමන් කරනවන එතකොට වියලිකා කාලගුණයක් එකන පොළවි ජලය නැති වෙලා නියන්තත්යක් ඇතිවෙනවා කියන ග අපිකාතා කරෙක් එතකොට ඒ උත්වේදනය උත්වේදනය කියනකින් පොළ වෙ තියන ූගත ජලය කියන එක ශාකවලට ඉහරට ගමන් කරනවා ඒඒතුින් එතකොටඒ පත්්‍ර තුළින් එතකොට පූටිකා තුලින් එතකොට ඒ ජනවාශපටික වාතට මුදහ අරන්නව කියනෙ ගාපිකාතා කරන තියන. එතකොට ඒ පිට කරන ජලවාශපයිදයට එතකට ඒ පිට කරන ජලය එතකොට කොහෙන් දෙ එතකට අඩුවෙනකොට ආපහු පොල වි තියන ූගත ජලය නැවතත් ඉහලට අඳන්නේ. එතකොට මේ වියලිසුලම් ප්‍රවාහයක් කියන එක එතකොට අප කජන් කතා කරලා තියනවා පැහැණ එකක් දැම්ම හමඋනත් එහෙම එතකොට අපේ ඇඟ ශරීරය වටින් එතකොට ඒ ජලවාශප පොන්්ටක් ව න්නැති ඒ හුළඟක් ගමක් කරන්න. එතකොට ඒ හොළඟ ගමන් කරන්නකොට ඒකඒ ප්‍රතිපාලයක් විදියට අපේ ශරීරයේ තියන ඒ ජලය ටික අරං්ඥනවා. එක නිසා තමයි පෑන් එකක්යට හිටිය හම අපේ ශරීරයේ වේදී ලස මහරි වෙනාවට දලපුතාල දක්කින ඇති නියපොත්තෙන් එතකොට අප හමේ අකුණුනත් ලියන්න පුළුවන් තරමට හම වේරෙනවා. ඒකට හේතුව මං කලින් කතා කරපුතුකොට අපේ ශරීරී තියෙන ජනවාශ්පිටික එහුරගත් එක්ක වියලිහුලගක් එන්නේ ඒ එක නිසා ඒ වියලිහුුණඟ අරගෙන යනවා. ඒක නිසා තමයි එතුකොට එවියලිහුළඟ අරං්යන්න ය අරංයෑම නිසා තමයි එතුකොට අපේ ඒ. අවස්ථාවවිද අපි ශරීරයවේලෙන් නමුත් මේ අවස්ථාවද අපි කතා කරන්නේ නියන් තත්වයක් ගැනතකොට ඒ පොල වි තියන භූගත ජලය කියන එක ඒක ඒ අවස්ථාවදකොට මේ වියලි සුළඟත් එෙක්ක ඒ භූගත තියනඒ ජලය කියන එක අයින් වෙලා නියන් තත්ත්වයක් එෙනවා කියන එක ඉලාට එල් නිනෝස අන්සිද්ධිය කිය එක අපි කතා කරා ඒ ඒ සාගරවල සාගරවල එතු කොට මත්තුපිට එතකොට මුහුදු ජලයේ ඒ උෂ්ණත්තය වැඩි වෙනකොට එතන ඒ සාගරමත්තුපිට තියෙන එතකොට ඒ වාතේ ටික ඉහල යනවා කියලා. ඒක ඉහල ගයාාට කමන්න ෑ නමුත් ඒකට ප්‍රතිඵාලයක් වෙන්න මොකක්ද එතන ඒ ත්‍රිත්තයක් එතකොට එතන අවපා ැන අඩුොට ඒන වාතය නැති කොටසක් ඇති වෙනවා. ඒක පුරවන්න වටේන්දාම් වාතය එනවෙතකොට එකට වීගෙන් ඒවත් රත්වෙල නැවතත් උඩෑ නවයිත කොටහම එතන ඒ වාතය තකොට විශාල වශයෙන් එකොට ගලාගෙනෙනවා ඒක ප්‍රචිපාලයක් විදිට එතකොටඒ එනවාතය කියන එක වියලිනාම් එතකොට නියං කාලගුණයක් එනවා කියන එකත් ඒ ජලවාශ්ප බෞලනං එතකොට ඒ විශාල වශයෙන් වැසි ලැබෙනවා කියෙ එකත් අපි කතා කර. මේවා ස්වාභාවික හේතු විදියට අපි කතා කරේ. ඊට අමතරව මානව ක්‍රියාකාරකම් කියන එක අපි කතා කර ඊට අමතරව. එකදී මානව ක්‍රියාකාරකම් කිව්වා හම දෝලපුතාලා හොඳින්ම දන්නතයක්ත් තමයි නාගරික පරිසරයක් නහම කෝන්ක්‍රීට් වනාාන්තර කෝන්ක්‍රීට් වනාන්තරවලින් එතකොට පිරිලතියෙන්නේ එදකොට මොකද වෙලා තියෙන්නේ පොළවටත් කෝන්ීට් ඒනම් කොහොමදර ට අතුර ටිකක්වත් යන්න කියන එක. එක නිසා මේ අවස්ථාවදි මානව ක්‍රියාකාරකම් කියන එක කොටමිතන කීපා දක්වල තියනවා අක්‍රමවත් ඉදිකිරම් අක්‍රමවත් ඉදිකිරීම කියල කියන්න එොට ඒ හැමපුරහම එකො ව ගුණනැගිලික හැමපුරහම හැදහමතුොට පොළවට ජලය බින්දක්වත් යන්න පුති තැනක් නැතිවෙන්න පුුව ඒළඟට ජල පරිවාහනය කරන එක ොට අප ක්‍රමවත්තු ජලය පරිවාහනය කරන එක එතුකොට කිසිම ඉවම් බවක් නැතුව ඕන තරන් එතකොට ජලයකයාන එතකොට අප රටේ ඕන තරම් තියෙනවායි එ ඕනවට තනම් පාවිච්චි කරනව තියෙනකකොට ඒවගේ හේතුවවෙත කොට ගොඩක් වෙලාාවට එතකොට නිර්කාර්මික නිෂ්පාදනයවෙන්න පුළුවන් වෙනද්දීවල්වෙන්න පුළුවන් ඇතකොට ඒ ජලය ගැන තැකීමක් කරන්නෑ තමන්ගේ ලාබය ගැන් තම ඒ කම්පැණේ ලාබිය ගැන විතරක්කිතාන්නේ ජලයට මොන ඔුන්ගත් තමන් න්නෑ කියෙකොට ඒවයි ප්‍රතිඵලවේ විදියට තම ඇතකට මේ අවස්ථාවද මිනිස් ක්‍රියාර්කාරගම් ව මනිසුන්ගේ ඒ තියෙන ඒලාබේ ගැන මුදලට තියෙන ගිජුකම. ඒව නිසා අ එතිකොට ඒව සමාජයතකොට ඒ පහුකාලීන්නව නියන්තත් වලට බලපානවක්ෙනක රඟට අක්‍රමවත් පාශු පරිහරණය කියන එක එතකොට අපි මංහලින් කතා කරපු එතකොට පොඩි ඉඩං කෑල්ලක් හරිකමන්නනෑහන්දක හරි තියෙන්ෙන උනං එතකොට ඒක රජේකක් හරිකමන්න කාගි හරිකක් කමන්නෑ නිකන් තියෙන් වොනම් පාලුවට ඒක හරිඒ එතකොට ගහක් රි තියන ොනම් ඒක ගිනිි තියල හරි ඒක තමන්ගි කරගන්න ඒ වගේ සමාජයක් තියෙන්නේ එතකොට ඒ වගේ ඒ සමාජයක් එතකොට ඒ ඒ ප්‍රතිඵලයක් විදියටට කොට ගස් පුච්චනවා ඒඒ වනාන්තර විනාස් කරනවා වනන්තර පාලු කන්නවා. මේකින් වෙන්න මොකක්ද ඒ වනවැස්ම විනාසවෙරයනක වනවැස්ම විනාසවරවයි කියන්නේ කෙලීම කිව්වත් උඩේ වැටින වතුරපොද ඒ වතුරපොදට ශක්තියක් තියෙනවා. මොකද ඒක උඩෙඉනාම් පාල්ලෙ හාට වැටන්නේ. මේ ශක්තියේ ප්‍රතිපාලයක් වෙන්න මොකක්ද ඒ චාලය ඒ පස්ටික එහාට ටික ටික ගෙනියෙනවා. ඒයන්නේ පස්වට වතුර උදරල පුතාර පොඩ්ඩක් බරන්න උඩයින්දම් පල්ලෙ හට මක් කරලා. එතන පර්ස්සල හිලක් හැදෙනවා කියන එක. ඒ වගේ තමායි එතකොට වැස්ස වුණාත් එතකොට උඩඉඳම් එතකොට ඒ කෙලිම්ම පතනය වෙනකොට ඒ පස්සලය තියෙන ඒ මඩවිදියට මැටිවිදියට දියවෙලා දියවෙලා. පොළොවෙේ පස්්ටික ගමන් කන්නවා. ඒක නත්තර කරගන්න තමයි වනවැස්මක් එකැන වනන්දර කියන එක වැදගත්වෙන්න. මේ අවස්ථාවදී ඒ පස්්ටික කොහෙට දෙයන්නේ ගඟවල් වැැව්වල ඒවයි පතුළෙ තැන්පත්වෙනවා. ඒ පැතුලේ එන්න එන්න මෙහෙම තැන්පත්තුනාම ඒ ස්ථාන එතකොට ඒ ජලපෝෂක ප්‍රදේශවලට එතකොට ඒ අවස්ථාව දිමිනාස වෙන්න පුළුවන් ඒ නැතත් එතක කොට ඒ කිට්ටුව තියෙනෙතකොට ඒ දේවල් එොට හන්දුව වයි එතකොට ඒ පස්ටික කෙලින්ම වැව ගංගාවල පොළිවෙේ තැම්පත් වෙන්න පුළුව. ඒවයි පතිඵලය වෙන්න එකොට ඒ ජලය රඳවගෙන පවත්ත ගන්න පුළුවන් තියෙන හැකියාව බොහෝ අඩුවෙනවා කියනික. කොට අපි මෙතන මේ කතාරත කොට ඒක මිනිසුන්ගේ අන්න ආක්‍රමවත් තිද කිරීමම් කියනෙ මානවක් ක්‍රියාකාරකම් කියෙක විශාන වශ්‍යයෙන් එතකොට බලපාන අවස්ථාව තියන වෙත කොට විශේෂයම නාගරික පදේශත කොට ඒවයි එතකොට අක්‍රමවත් ජාල පරිවාහනය කියනෙ එතකොට ආක්‍රමවත් පාංශ් පරිවහනය කියනෙ එක එත කොට වනාන්තර විනාශ කිරීම. න්තර විනාශ කිරීමතොට එක ගහක් කාරිකමන්නෑ පොහේ හරි ක අපල හරිතකොට එක තමන්ගකරගන්න පුළුවන්නන් ඒ ප්‍රදේශයේ. ඒ වගේ ක්‍රියාකාරකම් මිනිස් ක්‍රියාකාරකම් ත දාන වශයෙන් විශාලතකොට ඒ පාරිසරික එතකොට යස්වාභාවික විනාසකලට හේතුවෙන්. ඒරඟට හරිතාගාරවායු පරිසරයට මුදා හැරීමතකොට දුලපු තාල සමහර වෙලාවට ගන්න ඇත්තුව ඇතිතකොට හලින් එතකොට ශීත කරනවල භාවිතාකර පිතකොට ශීත කාරකවා CFC කියන එකෙදකොට. ඒ පරිසරයට පරිසරයට ඇතිවන එතකොට ඒ බලපෑම අඩුකරගන්න CFC කියනෙ එකකොට FC නැති කියන ප්‍රශීත කරන කාලයක් තික්කාව. එක නිසා ඒවාගීතකොට දීමල් එෙතුකොට මේ පරිසරයටක කොට මේ කාහරිතාගාර වායු එතකොට මුදා හරිනව කියනක. ඒක විධ තැංවල එතකොට දුන්දාාහරින ඇතකොට නමුත් මේ අවස්ථාවදිතකොට මේ මිනිසුන් එතකොට පරිසරයටහෙම හරිතාගාර වායුපති මුදාාහැරි මත් එක් එතකොටි පරිසරයේ විශාල වෙනස්කමුට මුොද. මේවයි ප්‍රතිඵාලයක් විදිට මේ මිනිසාගේ ක්‍රියාකාරකම මෙ ම නඇත්තා ස්වවාභාවික ක්‍රියාකාරකම්වල ප්‍රතිපාලයක් විදියට මොකක්දවෙන්නේ වර්ෂාරටාව වෙනස් වෙනවා. වර්ෂාවතකොට රටාව කියන එක වෙනස් වෙනවා ඒක ප්‍රතිපාලයක් විදියට. ඒවිතරක් නෙවෙයි වර්ෂාපතනය එතුකොට අඩුවීමක් සිද්ධ වෙන. වර්ෂාව රටාව වෙනස් වෙනවා. ඒවිතරක් නෙවෙයි වර්ෂාපතනය. කොට වර්ෂාපතනය වන ප්‍රමාණයම කොද වෙන්න අඩුවෙනක් ඒව ඒතුකොට ප්‍රතිඵලයක් විදිට ජලය හිගවෙලා නියන්තත්වයක් ඇතිවෙනු එතකොට මේ අවස්ථාවද්‍යතකොට ඒක නියන්තත්වයක් ඇතිවෙන්න එතකොට කොහොමද කිය එක තමයි මේ රූපයෙන් පින්නුම් කරලා තියෙන්නේ එක දූලපුතාල කොට්නාක් එක ලියාගන්න එක හොඳ වේක වැදගත් කොට සාක්කත කොට මේ කොට සකලුවන්නම් එක ලියාගන්න එක වැදගත් කොටසාම්. එක ලියාගෙන පරිවර ඇතකොට කැමති විදිකට ලියාගන්න එක. තියෙන කොට සැයි වැදගත්වෙන්න කොහම ලිය නොද කිය එක එක දූලපුතාල තීරණය කල ලියන්න. ඒකේ ස්වාභාවික හේතු කියන එකයි එරට මානව ක්‍රියා කාරකම්ප කියනේවයි. මේ වගේ හේතුවලින් එ කොට ඒ පරිසරේකොට ක ස්වාභාවික මේ අවස්ථාවද නියන් කියෙන ස්වාභාවිකාආපතාවත කොට ඇති වෙනවා කියන එකෙතු කොට ඒ ඔහොමද ඇති එකට බලපාන්න්න්න කියන කොට ස්ටිව. මේක දූල පුොතාලෙතක කොට ලියාගන්න පරිස හරිදඋලපුතාලියයාගිනිි වරඩා අප ලාංකොටසටයන්න බලාපපුරොත් වෙනතුකොට අපි ඊලාංකොටස බැලුවොත්තහෙමතුකොට මේ අවස්ථාවවෙදි නියගයක් ඇති වුණොත්ත එහෙම එක ඊලාකොට සපි බැලුවොත්තෙම නියගේ නිසා මේ කොට සතකොට අපි බෑහතා කරන්නේ නියගේ නිසා මූලික වශයෙන් පරිසරයට බලපැහැම් ඇතිවෙන්නවා කියල එක. එතකොට පාරිසරික ඒවයිත නියගේ අපිතකොට ඇති වඋුණොත් එහෙම මෙතකොට පරිසරය විනාශකර හම නියගයක් ඇතිවෙන්න පුළුවන් එ නියගයක් ඇති වුණ හම දවත් පරිසරයට එතකොට විධ බලපෑම් ඇති වෙනවා. එතකොට දූලපුතාල ගන්නව එතකොට ඒ ශාක කියනයිට ආවශ්‍ය ජාලය නැතිවෙනවා. එතකොට ලැව්ගිනි ඇතිවෙන්න පුළුවන් විනාසවෙල යන්න පුළුවන් තියෙන ඒ ශාක ටිකත්. ඒ විතරක් නෙවෙයි සතාසිඋපාවට බොන්න වතුරවත් නැතිවෙනවා. ඒ වගේ එතකොට සතාසිඋපාවට බොන්න වතුරවත් නැතිවෙන කාලයක් එෙනව එතකොට ඒවයිෙන් එතකොට ඒ පරිසරයේ. පරිසරයේ කියල කියන්න එතකොට ගස් විතරක් නෙවෙී ඇත්තඇතම ඒ සතාසිවඋපාව ඒ අන්තර්ගතයි. ඒ වයිතකොට ඒ සතාසිවඋපාව පොවා වතුුණ නැතුව මැරිල යන්න පුුවවා. එතකොට අපි මේක බැලිුවොත් එහෙම එම පාරිසරික ගැටලු පදනම් කරගෙන විවිධ සමාජහා ආර්ථික ගැටලු දෞත්ගත වෙනවා. මේ අවස්ථාවදිතකොට පා ඒ නියගේ කියන එක දලපුතාලට ඒ නියගයාා කාපු එතකොට ඒකට මොහුණදුණ උදුලපුතාල දන්නවා. එතකොට ජලේ නැතුව ජලය තියනකොට අපිට ජලයේ වටිනකමක් නැති වුණට. ජලය තියෙනකොට අපිට කිසිම ජලය වටිනකමක් නැහැ. නමුත් අපි ඒ ජලය කියන එක ජලය කියන එක එතකොට නැති වුණ හම තමයි අපිට තේරෙන්නේ ඒක තිනකොට. වටිනකම ඒතිව තියෙනකොට නොදැවුණු වටිනකම අපිටඒ නැතිම හම දවසට තේරෙනවා එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ කෙදි දක්වල තියෙනවා නියගේ නිසා බලපැහැම් ඇතිවන ශිෂ්්‍ර කියලා. නියගයක් ඇතුව නොත් එතකොට මොන වගේ ශේෂත්‍රවලට එක බලපානද දුලපුතාල කිලින්ම දන්නවා කුෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයට එදකොටගැනින්ම බලපානව මොකද ඒ වැව් අමනුවවෙද කොට ඒවා ඉදි කරලා ඒවායින් ඒ ජලය ලබාගෙන තමයි කුෂිකර්මාන්තය කර. කලට වෙලාට වැහිවහින් නැත්තං එතකොට කලටවෙලාවට වැහිසව ලැබෙන් ඇත්තං ඒක ප්‍රතිපාලයක් විදිටයට එතකොට ඒකෙදී. නොරැබෙන කොට එතකොට ජලය නැතුව තකට පුෂ්කර්මාන්තය කරන්න බැරිවෙනවා. එළඟට බාල ශක්ති කියන එක අපි ජලවිදුලියක් මත ඇැපෙනවන එතකොට ඒ ජලය නැත්තං ජලවිදදුලිය නිපදවන්නක් බැහැතකොට. ඉරණවානන්තර ජලය නැතුුන හම වනාන්තර වල සතාසිපාව පවා නැතිවෙලා නව ඒවාගේම ලැව්ගිනිි ඇති වෙනවා ඒවාගේ දීවා. ඉරට පස්ස කියන එක පස කියන එක එතකොට ඒ ජලයේ නැති වුනා හම දූවිලි වෙලා එතකොට දූ විලි විදියට එතකොට හැම පුර හම පස එත කොට ගමංකර ඊළඟට අපි බැලුවොත් එහෙම සෞඛ්‍යය ජලය නැතිව වුණ හම එතකොට අපිට බොන්න අපි රිසිදු අතුර එතකොට එපි රිසිුදු අතුර ික්වත් නැති වෙනවා කිය එක එක කොට ශාරේරික සෞඛ්‍යයට එතකොට විශාල වශයෙන් බලපාන්නව කියන නිිළඟට ජලය නැති වෙනවා කියන එක අප විදිනදා භාවිතා කරන්න අපිට තියෙන භූගත ජලය ටිකන් නැත්ති වෙනවා ඒ විතරක් නවී භූගත නොවනෙ කොටා අපි ැලුවොත්ත එහෙ ැව අහනු ංගාවල ඒවයි තියෙන ජලය පවා නැති වෙනවා කියන එක එක නිසා ජලය කියන එක නැති වෙනවා භූගත ජලයත් නැති වෙනවා භූගත නොවන චලයක් එතකොට නැති වෙන පි. ඒක නිසා නියගේ හින්දා බලපෑම් ඇති වෙන ශේෂත්‍ර විදියට එකොට පස කියන එක වනන්තර බලශක්ති සෞඛ්‍ය කෘෂිකර්මය ජලය කියන්න. ඒ ජලය කියන එක භූගතයි භූගත නොවනයි විදියට අපිට වංකරන්නට පුළුවන්. මේ අවස්ථාවතකොට දූල පුතාලා එතකොට මේකත්ත එතකොට තේරුම් ගන්නතකට නියගේ නිස් ඇනිසා බලපෑම් ඇතිවන ශේෂත්‍ර කියයන එක දූල පුතාර කොඩ්ඩ අපිේකත් දියාග. යා ග හිමේට යාග ර හම කිය ො ුව. weangkian naplang peluang yakin nama? හරිහන් දුලපපුතාල්ියයාගෙනනිවරනා පීලාංකොටස්ට යන්න බලාපපුරොත්තුව වෙනවා පීලාංකොට බැලුවවොත්ේෙම නියන් ආපතා කළමනා කරණය කියන එක එත මේ අවස්ථාව විද්‍යතකොට අපිට නියගයක් ඇතිවෙන එක එතකොට අපිට ඒයාම් කිසි ඒ පාරිසරික එතකොට අපි මිනිසාගේ එතුට ක්‍රියාකාරකම් වලින් එත ොට අම්තදුරට එතකොට නිස ඇතිවන ක්‍රියාකාරකම් අපිට වෙනස් කරන්න පුළුවන් නමුත් ස්වාභාවිව ස්වාභාවිකව ඇති වන දේවාල් අපිට වෙනස් කරන්න බැහැ. ඒනම් ස්වාභාවිකව ඇති වන ඒබා ඒවා එත කොට අපිට වෙනස් කරන්න බැරිනා ඒ ස්වාභාවික ඇති වන බලපෑම අපිට වෙනස් කරන්න බැහැනාං ෙතකොට අපට නියහගයක් කියන එක ස්වාභාවිකව නියගයක් ඇති වෙනකොට අපට ඒක වෙනස් කරන්න ඒ වෙනස් කරන්න බැරිනා එතක අපට කළමනාකරණය කරන එක ඉතාම වැදගත්ව වෙන නියගයකින් ඇතකොට ඇති වෙන ඒ බලපෑම අපිට පොඩ්ඩක් හරි අඩු කරගන්න අපි මෙ නියං ආපදා කළමනා කරණය කියන එක අපි ඊළඟට කතා කරන්න එක එතකොට නියං ආපදා කළමනාරනේ. ඕනම ආපදාවක්කේම ඇතකොට කළමනාකරණය කිරීම ප්‍රධාන පියවර තුනගින් සිදු කරන්න පුළුවන් කියල දක්ව. ඕනම ආපදාවක් එතකොට කලමනාකරණය කරන්න පුළුව අම්පදාන පියවර තුනක් තියෙනවා එක ආපදාවකට මුහුණදීම සඳහා සූදානම් වී. එතකොට, පිට නියගේයක් ඇතිවෙනවා කිය එක වෙනස් කරන්න බැහැ ස්භාවධර්මය වෙනස් කරන්න අපිට බැෑ. එනම් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒම දෙයක් ඇතිුණ නියගේයක් පිතරක් නෙවේ භූමිකම්පාවක් වෙන්න පුළුවන් ඕන ම දෙයක්කිතකොට සුනාමයක් වෙන්න පුළුවන්. ඒත්කෝට අපිට පුළුවන් දයක් තමයි. ඒක ඇතිවෙන්න එක නැති කරන්න අපිට බැහැ එෙනම් ඇත්ති වුණොත් අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ ඒකට අපි පෙරසූදානමක් වෙලා ඒකට ආවශ්‍ය දේවල් අපි ලෑස්ති කරගට ඒක ඇත්තිවුණත්තා අපිට ඒක විශාලගවශයෙන් බලපෑමක් වෙන්න ඇතිවෙන්න ඒ එකට අපිට මුහුණ දෙන්න. එතකොට සූදානම් වෙලා තියෙනෙ එක වැදගත්තෙන. එතකොට ඊට අමතරව ආපදාව නිසා සිදුවන හාන ඇකි තරම් අවම කිරීම එතකොට මේ අවස්ථවිද්‍යතකොට මෙතැන නියන් ආපදා කරමනා කරණය කියන කොට සැතිවත් ඇතියන මේ කොටස් ටික නමුත් අපෙන් පිට කතා කරොත්තේම අප ේතුවොත් තේ මෙතකොට භූමිකම්පාවක් ඇති වුණ භූමිකම්පාවක් ඇති වුණන එතකොට අපිට ඒකට මුහුණ දෙන්න නාං එතකොට ගෙවල්වල එතකොට මොනව හරි දෙයක්හන්න බොන්න හරි දෙයක් එතකොට තැම්පත් කරලා තියෙනවාද කියන එකතකොට අපි එලියට යන්න ඇතු එතකොට අපි ශාටතියගේ එකකට කොහොමද මුහුණ දෙන්න කියන එකෙතකොටගේ භූමිකම්පාවට ඊළඟට භූමිකම්පාවෙන් සිද්ධ වෙන හෑන හැකි තරම් අවම කිරීම කෙනෙක් ොට එක අවම කරගන්න එතකොට අප ඒ අවස්ථාාවද අප ජීවිත වලට එතකොට හානියක් සිද්ධ වෙන රිස්කිකක් අපි අවධාන මක් ගන්න නැහැ කියන එක එතකොට ඊළඟට ආපදා තත්ත්ව සමග ජීවත්වීමට පුරුවීම මෙම නැත්තා අනුහුරුවීම. එ අපිට ඒවා වෙනස් කරන්න බැරිනම් අපිට ඒවත් එක්ක ඒවට මූුණ දෙන්න ලෑස්තිවෙල ඉන්නවා. ඒවගේම ඒවයින් අපේ ජීවිතවලට වෙන්න පුළුව හානිය ආමුකරන. එතකොට ඒවයින් අපේ ජීවිතවලට වෙන්න පුළුව හානිය අවම කරගන්න එකතකොට . අවමකර ගන්නෙතකොට ඒහානිිය අවමකර ගන්නව කෙනෙකෙත්ත කොට වැඇදගත්වෙනවා. එත ඊට අමතරව, ඒ ආපදා තත්්‍යාත්යක්ක එහෙම අපි ජීවත් එෙන්න්න පුරුදු වෙනකොට මෙතැනැතකොට අපි භූමිකම්පාවක් ඇති වෙන කෙලතනේ අයිම් වෙන්නේ නැහැතකොට ඒතන්න එතකොට අප ඒ කලින් කතාරපුෝමිකම්පාවක්කාවත් පොහොමද මුොහුණ දෙන්නේ. ඒවැයි වෙන්න පුළුවන් ආපදා මොුණවද. ඒවා කොහොමද අපි අඩු කරගන්නේ. ඊට අමතරප, ආපදාවක් ඇති වනයි කියල ඒක තමන්ග ජීවිතයට කොච්චර ඒ ලොකුවට බලපාන්න නැහැ කියන එක ගැනේ ආපදාාවම කියනෙ එක දොට තමග ජීවිතය එතට සමග ජීවිතයට එකොට එක බලපෑමක් නැතුවිතකොට ඒකත් එක් එතකොට අපිට ජීවත්වෙන් පුලුවන් කියන එකෙතකොට. ඒක තමයි ආපදාාතත්ව සමග ජීවත්වීමට පුරුවීමිතොට එක. ඒ අවස්ථාව ආපදවාකාවත් අපිකට මුහුණ දෙන්න ලෑස්තිකර න්නවා අපිටකට අවශ්‍යනතකොට දත් එතකොට මේ අවස්ථාවදිකට මුහුණ දෙන්න සෑදදිලත් දිනොතකොට ආපදාවේ අපිට වෙන්න පුළුවන් හානි අවම කරගන්න කොමද කියනෙ එකඒ විතරක් නෙවෙේ ආපදාාත්වඇත් එක ජීවත්වීමටත්තකොට හුරුවීම කියින් එම නැත්තා අනු හරුුවීම කොට මේ අවස්ථාවතකොට මෙතන මෙතුුණන අදක් වලතිවනේ කොට සතකොට මේ කොට සේතකොට වැලගත්වෙනවා ආපදාවකට මුහුණ දීම සඳහායතකොට කළමනා කරනය කියල කිය එතකොට ඕන ආපදාවක් එතො ඕන ආපදක් හළමනය කරණය කිරීම කියලදඇලා පලවිනිය එතකොට මෙතන ආපදාවකට මුහුණ දීම සඳහා සූදානක් වීම. ආපදාව නිසාසිදුවන හානිී, ආපදාව නිසා සිදුවන හානි හැකි තරම් අවමු කිරීම ආපදාාතත්වය සමඟ ජීවත්වීමට හුරුවීම ආපදාාතත්වත්ව එකතුගොඩ ජීීමත් එෙන්න්න හුරුුවීම මෙ ලැත අනුහුරුවීම අපි කල නුත් මේ කොට ස දුල පුතාල ලියා ගන්නෙතකොට අපි ලියන ගමන් කතා කරමු එතකොට මේ කලින් නොත් අපි කතා කරත කොට අපිට ආපදාවක් ඇති වෙන එක වලක්ව ගන්න බැහැ අපිට ආපදාවක්ෙන් ඇතිවෙන්න හරි ගස්න්න බෑ නමුත් එතකොට නියන්ගයක් ඇතිවීම වලක්වන්න බැහ කියන එකතකොට ඳ ගත්තාත අපද ආපදා අලමනාකරෙනයේදී සූ මේ අවස්ථාවදි ආපදා කල්මනා කරණයේදී සූදානම්වීම ආපදාව අවම කර ගැනීම හා අනෝහිරු වීම මගේ ආපදාවකින් සිදුවන හානිය විංකරගන්න පුලුවන්කි. තකොට බැලුවොත් එෙමකොට නියගේයක් ඇතිවීම නිසා වැලක්විය නොහැකි එකොටඇ දක් කොල තියනකොට නියආපදායවා එතකොට අපිරංකොට සේතකොට බැලුවොත් එහෙම නියගයක්ම මිනියගයක් ඇතිවීම වැලැක්විය නොහැය කිය දක් කොට නියගයක් ඇතිව එක කලා කන්න බැහැතකොට අපි බැලුවොත් එේම නියගයක් ඇතිවීම වලක්වන්න බැහැ කියනෙක් දක්කුල තින. ආපදා කළමනාකරණයේදී සූදානම්වීම ආපදාව අම්මක් කෙරගැනීම හා අනුහුර වීම මගේ ප්‍රඥාවක සිදුවන හානිය අවමු කරගන්න එත ොට මේ කොටසෙකොට අපි ආපපුු බැලුවොත්තේ හො මේ කොටස දුළපුතාල්ලියයා ගැතිගෙන එතෙනවා අපිට මේ අවස්ථාව දිනියගයක් ඇති විනවා කියන එකෙතුකොට වලාක්වරණ බැහැ කියනික. මේ දතකොටා පීලකොට ස සලියාගන්න බලාපපුත් වෙනවා. නියගයක් ඇතිවීම වැලැක්වෙන හැකේ කියලා එතක මේකොට සලියාගන්න එතකොට මෙතන. නියන් ආපදා කළමනාකරණය කෙනෙගුතකොට වරන්න ත්‍රලියන්න ඕනම ආපදාවක් කියලා ඒට පාසිලියාගන්න ආපාදාවකට මුහුණ දීමට සූදානම් වෙන එකෙදකොට ආපාධාව නිසාතකොට සිදුවන තනෙතකොට ආපදාවකට මුණදීම සඳහා සූදානම්බීම කියෙ ගෙතකොට ආපදාවනි සාසිදු වන හානි හැකි තනම් අවම කිරීම කියනෙ ආපදාාතත්ව සමග ජීවත්වීමට හුරු අනුහර වීම.

මේ කොට සෙහිමීට ලියාගන්න කොට මේ අවස්ථාවදී හරිෝකයේ අපි එහෙන හිලාං කොට සැබැල්ලුවෝත් මේ කොට සදතකොට දලපුතා ලටෙතකොට ඒවා ඕනම දෙයක් ඇති වෙනක්ෙතකොට ස්වාභාවික වැඇතිවුණ දේවල් ඒවා අපිට ිෙනස් කරන්න බැන අමුත්තකොට ඒවාත් එක්කෙතකොට ඒවාට එතකොටා මුහොුණ දෙන්න පුරු වෙන්න ඕනෙතකොට ඒ අවස්ථවිදිීතකොට අපි ජීවිතයට ආයක නිසා එතකොට ඇතිවෙන්න පුළුවම්බ බලපෑමක් කියෙකොට ඒක අවස්ථාවවි්‍යතකොට ආපදාව නිසාසිදුවන හානි ඇකි තනම් අවුම කිරීම කියෙන කොට සෙතකොට ආපදාාතත්ය සමඟ ජීවත්වීමට අනුහුරුවීම කෙනෙකදක් කොල. මේ අවස්ථවි්‍යතකොට නියගයක් ඇතිවෙන එක වලාක්වන්න බැහැකිල අපි කතා කරා ආපදා කළමනා කර නනිෙද්දි සූදානම්බීම මෙතකොට ආපදාව අවම කර ගැනීම හා ආනුරූපුර අනොහොර වීම මගෙන් ආපදාවකින් සිදුවන හානිය අවමකරගන්න පුළුවන්ින් මේ අවස්ථාවතකොට දූල පුතාලෙකොට සමියුුණනාහ මෙතකොට මෙනිියගයක් ඇතිවෙන අපිට බලක්කොගන්න ැහැ ෙනකොට ආපදා කළමනාකාරණයේ දිසූදානක්වීම අවම කර ගැනීම හා අහොරුුවීම මගේින් ආපදාවකින් සිදුවන හානය අවුම කරගන්න පුළුවන් කෙර දක්වුණු. එක පිළියාගත් ොත් එෙතකොට මේ අවස්ථාවජිතකොට ආපදා කළමනා කරණයේ දී සූදානම් ආපදාව අවම මේ අවස්ථාවවිතකොට නියගයක් ඇතිවීම මෙතකොට වැලක්වන හැකි කියෙ කට ආපදක් කල්මනා කරනේදදි සූදානම්වීම එතකොට ආපදාව අවම කර ගැනීම අනුහුරුවීම මගන් ආපදාවකින් සිදුවිය ඇනආනිය аවම කර හැkie. පුතාලම තැන් වෙන ංගතකොට ාගනී වරුණා හම කියන්න අපි අදට මේ හරිෙන් එතකොට පාඩමාවව සංකරන්න බලාපොරතුවන තුොට අප ළඟ දවසි මෙතන මිනිියන් ආපදා කලමනා කරණන්නේ කියකොට සේතකොට අපිකාතාකරන්න බලාපොරතුව. මෙතැ දලපුතා ලියාගනිවරනම් අප අහන්තය මෙතන අවසංකරන්න බලාපොරොත්තු වෙනවා ලියාගිනිිවරුණන් කියන්නෙ කොට අපි පාන්තියතනය අවසංකරන්න බලාපොරොත්තු වෙන. එම් අපි අදට පාන්තිය මෙතනී අවසාංකරන්නවා දූල පුතාලට සුබර